සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනුවේ සදාහන්සන්න අන්තර්ජාල මාධ්‍ය භාවනා වැඩසටහන් මාලාව සමග. මෙම භාවනා වැඩසටහන් මාලාවෙන් ඔබට පුළුවන් භාවනාව මාර්ගඵල ලාභය සහ බෞද්ධයන්ගේ යුතුකම් වගකීම් සම්බන්ධව දැනුවත් වෙන්න. මේ සියලු දැනුවත් කිරීම් අප විසින් කරනු ලබන්නේ මුල් බුදු සමයට සහ සූත්‍ර විනය අභිධර්ම යන ග්‍රන්ථයන්ට අනුරූපව. ඒ අනුව මෙම භාවනා පාඨමාලාවන් ඇසුරු කිරීමෙන් ඔබට මුල් බුදු සමයට අදාළ මාර්ගඵල සංඛ්‍යාත නිවනට වඩාත් වේගයෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. ප්‍රධාන කොටම අප මේ වැඩසටහන් මාලාව පැවැත්වීමට අරමුණු කරගත්තේ අද වෙන විට බුදු සමය ගැන නොයෙකුත් වාද විවාද මෙන්ම මතිමතාන්තර රාශියක් රට පුරා ප්‍රචාර වෙමින් පැවතීමයි. ඔබ දන්නා දෙයක් තමයි අද වෙන විට බුදුදහම විවිධ මතධාරී පිරිස් අතරට ගිහිල්ලා ඒ මතධාරී පිරිස් තමන්ගේ කල්ලි වැඩ කර ගැනීමේ, කල්ලි වලට වාසි ලබා ගැනීමේ මාර්ගයක ගමන් කරන්නේ. ඒ අනුව ඔවුන් හෙලා දකිමින් තමන්ගේ ආචාර්යවරයා මුදුනේ තබා ගැනීමෙන් ආචාර්යවරයාගේ මතවාදය පමණක් කුළුප්පා දමමින් තමයි මේ කටයුතු කරන්නේ. ඒ අනුව මේ කල්ලිවාදීන්ට අනුව ආචාර්යවරයා බුදුන් වහන්සේටත් වැඩිය උසස්. ඒ බව කල්ලිවාදීන්ගේ කතාබහෙන් පේනවා. සමහරලාට අපිට දකින්න පුළුවන් කල්ලිවාදීන් තමන්ගේ ආචාර්යවරයා බුදුන් වහන්සේට සමාන කර දැක්වීම. ඒක මට කීප තැනක මට දකින්න පුළුවන්. ඒ තත්ත්වය මත බුදුන් වහන්සේට තියෙන වටිනාකම මේ බුද්ධාගමෙන් එන්න එන්නම අඩු වේගෙන යන ගතියක් තියෙනවා. බෞද්ධයන් වශයෙන් අපි දැක්කේ පැහැදිලිවම බුදුන් වහන්සේ ප්‍රමුඛ කර තියෙන්නේ. ඒ කියන්නේ මේක වෙන කවුරුත් හොයාගත්ත දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේ විසින් මොකද කල්පලාක්ෂය පෙරලා බොහොම අමාරුවේ බෝධිමෝලයේදී අවබෝධ කරගත් ධර්මයක් වෙන කෙනෙකුට ඕක අයිති කරගන්න බෑ. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ බුද්ධාගමේ මේ මාර්ගඵල ලබන්න පුළුවන් මගේ ඉගැන්වීම් වලට විතරයි කියලා. එහෙම කවුරු හරි කියනොත් ඒක බුදුන් වහන්සේට කරන ලොකුම අපහාසයක්, ලොකුම නිඳාවක්. අනිත් එක තමයි කිසිම කෙනෙකුට කියන්න අයිතියක් නැහැ මේකල මාර්ගඵල ලාභී නැති කියලා. එහෙම කරනවා නම් ඒ බුදුන් වහන්සේට කරන ලොකුම නිග්‍රහයක්, ලොකුම අපහාසයක්. ඒ වගේම බෞද්ධයන්ගේ යුතුකම් ගැන මම පැහැදිලිව කිව්වා. සූත්‍ර පිටකයේ තියෙනවා කුද්දකනිකායේ තියෙනවා අපදාන පාළිය, ගෞතම බුද්ධාපදානේ තියෙනවා බුදුන් වහන්සේ දේශනා කළ වගකීම් දෙක. ඒ වගකීම් දෙක වෙන්නේ එක්කෝ සෝවාන් වෙන එක නැත්නම් රහත් වෙන එක. ඒක තමයි ප්‍රධානතම වගකීම්. ඒ වගේම තවත් තියෙනවා ගිහියන්ගේ වගකීම් පහක් තියෙනවා. ඒ ගිහියන්ගේ වගකීම් පහෙන් ප්‍රධානතම එකක් තමයි මාර්ගඵල ලබ ගැනීම. ඒ වගේම ගිහියන් බණ භාවනා කිරීම බුද්ධ කාලයේ පැවතිලා තිබුණා. විශේෂයෙන්ම සඳහන් වෙනවා කුද්දකනිකායේ එක්තරා කාන්තාවක් විදර්ශනා භාවනාව පාරයන කෙනෙකුගෙන් අහගෙන එම තැනදී භාවනා කළ සෝවාන් වුණා කියලා. එනිසා අද කාලේ කවුරු හරි කියනවා නම් මේ භාවනා කිරීම මාර්ගඵල ලැබීම ගිහියන්ට අයිති දෙයක් නෙවෙයි කියලා. ඒක ලොකු අපරාධයක්. ඒක බුදුන් වහන්සේ සහ ධර්ම මාර්ගයට එරෙහිව කරන ලොකුම අපරාධයක්. ඒ වගේම බුදු සාසනේ නැසීමට දරන ප්‍රයත්නයක් වශයෙන් අපිට ඒක දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ අලුත් කල්ලි බිහි කිරීම. අපි දකිනවා දිනපතාම අලුත් කල්ලි බිහි වෙනවා. උදාගමේ අයිතියට ඒ කල්ලි ඊට පස්සේ වැඩ කරනවා. අපිට පේන දෙයක් තමයි මේ කල්ලි වාදීන් අන්නේ මතවාද ඉවසන්නේ නැතුව කල්ලියේ නායකයාගේ මතය දරා ගන්න අනි මිනිසුන්ට නගුත අපහාස පාස කරනවා. මේක අති භයානක තත්ත්වයක්. මේ භයානක තත්ත්වයෙන් අපි අත් මිදෙන්න ඕන. ඒ අත් මිදෙන්න සරලම ක්‍රමය තමයි මුල් බුදු සමයට යොමු වෙන්නේ. ඒ කියන්නේ සූත්‍ර විනය අභිධර්ම කියන පිටක ග්‍රන්ථ වලට යොමු වුණාට පස්සේ කාටවත් ඒ ගැන මතිමතාන්තර අලුතෙන් හදන්න බෑ. ඒව විවරණය කිරීම ඇරෙන්න. ඒ නිසා අපි කරන්න ඕන ඒකයි. අපි කරන්න ඕන බෞද්ධයන් වශයෙන් කල්ලි හැදිලා ගහමරා ගන්න එක නෙමෙයි, සූත්‍ර විනය අභිධර්ම කියන තුන් පිටකය අරගෙන මේක අධ්‍යයනය කළා, සාකච්ඡා කළා, මේ ධර්ම මාර්ගය තම තමන් යන්න ඕන. ඒ වගේම අනිත්‍යත් සමාදන් කරවන්න ඕන. දැන් විශේෂයෙන්ම
අපි දකින භාවනා මධ්‍යස්ථාන. මම ලංකාවේ භාවනා මධ්‍යස්ථාන කීපයකට ගිහිලා බැලුවා මේවයි කිරීමේ භාවනාවද කියලා. මේ භාවනාව නෙමෙයි කිරීමේ. මේවයි වැඩි ප්‍රමාණයක කෙරෙන්නේ නොයකුත් උපක්‍රම වලින් මුදල් හම්බ කර ගැනීම. මුදල් හම්බ කර ගැනීමේ අරමුණ තියෙනවා නේ යම්කිසි ස්ථානයක මතක තබා ගන්න ඕන. එතන නිවන නැහැ, යථාර්ථය නැහැ, යක් නැහැ. බුදුන් වහන්සේ උගන්වපු ඒ ධර්ම කරුණු නෙවෙයි ඒවයි කියවෙන්නේ. ප්‍රධාන කොටම බෞද්ධයන්ගේ වගකීම වෙන්නේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු වීම. දැන් ප්‍රධාන කොටම දැන් අද මම කියන්නට යන්නේ මේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණීමේදී ඔබට ඉතාම වැදගත් වෙන ධර්ම කොටස් කීපයක්. ඒ ධර්ම කොටස් කීපය හොඳින් අවධාරණය කරලා මතකේ තබා ගන්න. අපි බලන්නේ ඉතාම වේගෙන් කොහොමද නිවනට යන්නේ කියලා. ඉතාම වේගෙන්. ප්‍රධාන කොටම මේක තියෙනවා මෝගරාජ සූත්‍රය. ඉතාම වේගෙන් යන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවන්ට හමු වෙනවා මෝගරාජ කියන පුද්ගලයා. මෝගරාජිට බුදුහාමුදුරුවෝ ඉතාම සරල බණක් කියන්නේ. සුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මෝගරාජ සදා සතු. මෝගරාජ මේ පාටි සහිත ධර්මය මෙනෙහි කළා. ඉතාම කෙටි කාලකින් රහත් වුණා. මොකද්ද මේ ලෝකය ශුන්‍ය කොට සලකන්න අන්න එහෙම ජීවත් වෙන්න මෝගරාජේ විතර ජීවත් වෙලා ඉතාම කෙටි කාලකින් විනාඩි ගානකින් රහත් වුණා. මොකද්ද මේ ලෝකය ශුන්‍යතේ සලකන්න කියන්නේ? ලෝකය ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි, ස්ථිර ස්වභාවයෙන් ශුන්‍යයි. අන්න ඒ ආකාරයෙන් ලෝක දිහා බලන්න. එතකොට ලෝකය කෙරෙහි ඇලීම් අනුක්‍රමයෙන් නැති වෙලා යනවා. තමන්ගේ බුද්ධිමත්ත්වයේ ප්‍රමාණයට හරි ශීඝ්‍රව මේ විදිහට මාර්ගඵල වලට එන්න පුළුවන්. ඊළඟ දේ තමයි, ඊටම වැදගත් දේ තමයි අභිභායතන වැඩි වීම. අභිභායතන දින වර්ග දෙකක්. පළවෙනි දේ තමයි විදර්ශනා වඩන්නන්ගේ අභිභායතන. අනිත් එක තමයි සමතේ වඩන්නන්ගේ අභිභායතන. අභිභායතන යන්නෙන් අදහස් වෙන්නේ අභිඥා ලැබෙන ක්‍රමවේද. මෙතන තවත් අභිභායතන වර්ගයක් තියෙනවා. ඒ අභිභායතන වලින් කරන්නේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට ශීඝ්‍ර වශයෙන් පැමිණීමි. ඒ අවෙනි අභිභායතනයක් තියෙනවා. හරි ලේසි. මෙන්න මේම අභිභායතන හතරක් තියෙනවා. දිත්තේ දිතමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. මෙන්න මේ පාඩම ටික මතක තියාගන්න. දිත්තේ දිතමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. දැන් එහෙම තමයි ජීවත් වෙන්නේ. කොහොමද? දැකපු දේ දැක්කයි කියලා ගන්නවා. ඒක මඤ්ඤණය කරන්න යන්නේ. ඒ කියන්නේ මේක තමන්ගේ දෙයක් කොට ඒ ගැන සංකල්ප මවන්න යන්නේ නැහැ. අහපු දේ ඇහුණයි කියලා ගන්නවා. හිතට දැනෙච්ච දේ දැනුණයි කියලා ගන්නවා. මනසට දැනෙච්ච දේවල් ඒ වගේ ගන්නවා. එතකොට දිත්ත සුත මුත විඤ්ඤාත කියන ආයතන හතර ගැන ඔය ආකාරයෙන් හිතුවම දන්නේ නැහැ ඒ පුද්ගලයා සංසාරයෙන් එතර වෙනවා. දැන් මෙතනදී ඉතාම හොඳ උදාහරණයක් තියෙනවා. මහා මාළුන්ඛ්‍ය පුත් ස්වාමීන් වහන්සේ, මහා මාළුන්ඛ්‍ය පුත් ස්වාමීන් වහන්සේ ඉතාම වයසට ගිහිලා මහලුම වයසට තමයි උන්වහන්සේ පැවිදි වුණේ. එහෙම මහලු වෙලා පැවිදි වෙච්ච කච්චිද කියන බුද්ධ පප්පච්චිස කියලා. ඒ කියන්නේ ඉතාම මහලු වයසනේ. එතකොට මාළුන්ඛ්‍ය පුත් ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේට කියනවා, මට මං ඉතාම මහලුයි, ඒ නිසා මට ලොකු භාවනා කරන්න බෑ. හැබැයි මට රහත් වෙන්න මට භාවනා ක්‍රමයක් කියලා දෙන්න කියලා. අන්න ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය කියන අභිභාෂණ. ඒ අනුව ක්‍රියා කළා, දැකපු දේ දැක්ක දැක්ක කියලා සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා මාළුන්ඛ්‍ය පුත් හාමුදුරුවෝ. ඇහිච්ච දේ ගැන ඔනට රී හිතන්නේ නැහැ, ඇහුණ කියලා හිතනවා, මේක ප්‍රතික්ෂේප කරලා දානවා. වෙනත් ඉන්ද්‍රිය ගෝචර වශයෙන් දැනෙච්ච දේත් ඒ විදිහට ප්‍රතික්ෂේප කරනවා. මනසට දැනෙච්ච දේ මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉතාම කෙටි කාලයක් තුර මහා මාළුන්ඛ්‍ය පුත් හාමුදුරුවෝ අරහත් ඵලයට පැමිණියා. අනු බලන්න. ඒ අනුව
මේ වගේ ඉතාම කෙටි භාවනා අභ්‍යාස තියෙන මහ ලොකු දේවල් නෙමෙයි. මහ ලොකු භාවනා අභ්‍යාස තියෙන අමාරු දේවල්. නමුත් මතක තබා ගත යුතුයි වඩා ප්‍රතිඵලදායි භාවනා තියෙන ඉතාම කෙටි භාවනා ක්‍රම, විශේෂයෙන්ම අනිත්‍ය සංඥා වැඩි. අනිත්‍ය සංඥා වඩන්න ඕන. ඒ කියන්නේ අපි කරන්න ඕන මෙන්න මේ ආකාරයට කොහොමද යම්කිසි දෙයක් ඇතිව නැතිව වනපත්ය තත්වයට පත් වෙනව නම් ඒ නිත්‍යතාවන අනිත්‍යයි. ඒ නිසා අපි ප්‍රධාන කොටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් මෙනෙහි කරන්න පුළුවන් වෙන වෙනම එහි අනිත්‍යතාව. එහෙම නැත්තම් තමන්ගේ මනසට අරමුණු වෙන දේවල් වල අනිත්‍යතාව මෙනෙහි කරන්න පුළුවන්. මෙයා ගන්න අනිත්‍යයි අනිත්‍යයි කියලා අරමුණු බැහැර කිරීමෙන් ඉතාම වටිනා දෙයක් සිද්ධ වෙනවා. ඒ වටිනා දේ තමයි සිතෙන් අරමුණු බැහැර වෙලා සිතේ සාමකාමී තත්ත්වයක් උදා වෙනවා. අන්නේ සාමකාමී තත්ත්වය වැඩි දියුණු කරන්න ඕන. අන්න එහෙම වැඩි දියුණු කරාම කියනවා විදර්ශනා සමාධිය කියලා. මේ විදර්ශනා සමාධියට එන්න අමාරු නෑ. එකම දේ තමයි අර විදිහට අරමුණු අනිත්‍යයි අනිත්‍යයි කියලා බැහැර කිරීම. මේ බැහැර කිරීමෙන් එන විදර්ශනා සමාධිය ප්‍රබල කරාම දුන්නාංශය කියනවා මේක හතරවෙනි ධ්‍යානයට දක්වාම ගෙනියන්න පුළුවන්. අන්නේ වගේ ගෙනහිල්ලා ස්ථාවර වෙච්ච සමාධියට කියනවා ආනන්තරික සමාධිය. ආනන්තරික සමාධිය කියන එක ඉතාම ප්‍රබල සමාධියක්. බුදුන් වහන්සේ කියනවා මේ ආනන්තරික සමාධිය යම් කිසි කෙනෙක් පිරිහව ගන්න නැතුව ආරක්ෂා කරලා තියාගත්තොත් මේ පුද්ගලයා මැරෙන මොහොතක් තියලා හරි රහත් වෙනවා කියලා. ඒ වගේම අපි මතක තබා ගන්න ඕන තවත් ඉතාම වැදගත් පණිවිඩයක් බුදුන් වහන්සේ කියන භාවනාව ගැන. කොහොමද? එක්ක සමතය වඩලා විදර්ශනා වඩන්න. සමතය වඩලා විදර්ශනා වැඩීමට කියනවා සමත පූර්වාංගම විදර්ශනා භාවනාව. එහෙම නැත්තම් පළමු විදර්ශනා වඩලා දෙවන සමතය වඩන්න. අන්න බලන්න ක්‍රම දෙකයි. එක්ක පළමු වඩන්න සමතය, නැත්තම් පළමු වඩන්න විදර්ශනාව. හැබැයි දෙකම කරන්න ඕන නියම ප්‍රතිඵල ලබන්න. සමතයත් වඩන්න ඕන විදර්ශනාත් වඩන්න ඕන. බලන්න මේ දෙකත් සමහරට කරන්න බැරි වෙනවා කියන්නේ. ඒ මෙහෙමයි. හිත එක්තන් කරන්න පුළුවන් කෙනාට සමතය වඩන්න පුළුවන්. හිත ශක්තිමත්, ඒ කියන්නේ තර්ක ශක්තිය තියෙන කෙනාට විදර්ශනා වඩන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙකම කරන්න ඕන මාරුවෙන් මාරු. එතකොට මේ ආකාරයෙන් කරලා තවත් පුද්ගලයෙක් ඉන්නවා කියන මුතුන් වහන්සේ මේ දෙකම බැරි කෙනෙක්. සමතයත් බැරි විදර්ශනාවත් බැරි. මෙන්න මේ කෙනෙකුට කරන්න විශේෂ භාවනා බුදුන් වහන්සේ කියන මේක එකම එක සූත්‍ර ධර්මයකයි තියෙන්නේ. හොඳට අහගන්න සරල භාවනාව මොකද්ද? සමතිත් වඩන්න එපා, විදර්ශනා කරන්න එපා, හිතට එන සිතුවිලි මොනවත් කරන්න නැතුව හිස් කරන්න. ඒ කියන්නේ හිතට සිතුවිල්ලක් ආවොත් ඒ ගැන මොනවත් හිතන්න නැතුව හිස් කරන්න. බුදුන් වහන්සේ කියනවා මේකත් ඉතාම වටිනා භාවනාවක් කියලා. මේ භාවනාවෙන් මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන්න පුළුවන්. එනිසා මේ භාවනා ක්‍රම කිසිවක් අමාරු නෑ. අමාරුයි කියලා හිතාගත්තොත් තමයි අමාරු වෙන්නේ. බය නැතුව අදම ආරම්භ කරන්න, භාවනා කරන්න. භාවනා කිරීමේදී යම්කිසි ගැටලුවක් මතුවෙනව නම් මේ පහත සටහන් කරන්න පුළුවන් හැටියට, තියෙන කාල වේලාව තියෙන හැටියට අපි ඒවට පිළිතුරු සපයන ධර්මානුකූල පිළිතුරු. මෙතන මේ භාවනා වැඩසටහන් මාලාව කිරීමේ කිසිම මුදල් උපයා ගැනීමේ චේතනාවක් නැහැ. මුදල් උපයා ගන්නෙ නැහැ. තියෙන සල්ලිත් විඳන් වෙන එක තමයි වෙන්නේ මේ භාගයේ භාවනා වැඩසටහන් කරනකොට. ඒ මොකද ඉන්ටර්නෙට් බිල පවා යන්නේ මගෙන්. මේ කරන්නේ මේකයි ප්‍රධාන කොටම. අද වැරදි මාර්ගයක යන බෞද්ධයන් හරි මාර්ගයට අරගෙන නියමිත ධර්ම මාර්ගය පෙන්වා දීමේ කාලීන යුතුකමක් තියෙනවා. අන්න ඒ කාලීන යුතුකම ඉෂ්ට කිරීම තමයි මේ කරන්නේ. එහෙම නැතුව කවුරු හරි පිටිසකට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක්වත්, එහෙම නැත්තම් කල්ලියක් හදලා ඒක නායකයා වීමේ සැලසුමක්වත් එහෙම දෙයක් නෙවෙයි මේ කරන්නේ. මේ ශාසන අන්තර්ධානය දැකලා ඒක ගැන ඉතාම හිත කම්පා වෙලා අන්න ඒ නිසා කරන වැඩ පිළිවෙලක් මේ තියෙන්නේ.